ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින නව කොරෝනා ප්‍රභේදය ගැනයි දැන් අපි කියන්න යන්නේ. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මේ වන විට තවත් රටවල් පහකින් වාර්තා වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මෙම නව කොවිඩ් ප්‍රභේදය වාර්තා වී ඇති රට ලෙස ඉතාලිය පත්ව ඇති අතර මීට දින කිහිපයකට පෙර බ්‍රිතාන්‍යයේ සිට ඉතාලියේ රෝම නගරයට පැමිණි සංචාරකයෙකු හට නව වෛරස් ප්‍රභේදය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග එම පුද්ගලයා සහ ඔහුගේ සහකාරිය නිරෝධායනයට ලක් කිරීමට ඉතාලි බලධාරීන් පියවර අරගෙන තියෙනවා. කෙසේ වුවත් කොවිඩ් ආසාදිත බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සහකාරියට වෛරසය ආසාදනය වී නොමැති බවයි සිදුකල පරීක්ෂණවලදී හෙළිව තියෙන්නේ. ඒ වගේම මෙම නව වෛරස් ප්‍රභේදය දැනට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරසය මෙන් 70 ගුණයක් වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් ඇති බවයි බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පවසන්නේ. මෙම නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් බ්‍රිතාන්‍ය, ඉතාලිය, ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය සහ ඕස්ට්‍රේලියාවෙන් මේවන විට වාර්තා වී තියෙනවා. මේ අතර ප්‍රංශයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පරීක්ෂණ වලින් සනාථ නොවුවත් නව කොවිඩ් වෛරස් ප්‍රභේදය තම රට තුළද ව්‍යාප්ත වෙමින් පැවතිය හැකි සම්භාවිතාව වැඩි බවයි. ඇති වී තිබෙන නව තර්ජනය හමුවේ ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, අයර්ලන්තය, කැනඩාව, සෞදි අරාබිය, ඉන්දියාව, බෙල්ජියම, පෝලන්තය, ඔස්ට්‍රේලියාව, ෆින්ලන්තය, බල්ගේරියාව ඇතුළු රටවල් 20කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරීමට මේ වන විට පියවර අරගෙන තියෙනවා. බ්‍රිතාන්‍යයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් තමන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවයි ඇමරිකාව නම් සඳහන් කළේ. කොහොම හරි ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අද දිනේදී යුරෝපා සංගමයේද හදිසි රැස්වීමක් ඇඳවා ඇති අතර ළඟ එන නත්තල් සහ අවුරුදු උදාව සමග මෙම නව වෛරස් ප්‍රභේදයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා නව සංචරණ නීති පැනවීම ගැන හා ඊට අදාළ ක්‍රියාමාර්ග ගැන මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. කොහොම හරි ඉතින් මේ වගේ තත්ත්වයක් තිබියදීද 26 වෙනිදා සිට ලංකාවට නැවතත් සංචාරකිනුත් එන්න යන නිසා මේ තත්ත්වය ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.